නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව නිමා වූ බංගලාදේශ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රීඩකයන් දක්ව වූ දක්ෂතා අනුව ක්‍රීඩක ශ්‍රේණි ගත කිරීමෙහි ස්ථාන කීපයක වෙනස්කම් කීපයක් සිදුව තිබෙනවා. පළමු ටෙස්ට් තරගය සඳහා ලැබී තිබූ චෙතගොන් ක්‍රීඩාංගණයේ තන තීරුව ප්‍රතිකරුවන්ට ඉතා යෝග්‍ය වූ අතර ඒ අනුව එම තරගයේදී ශතක 3ක් හා අර්ධ ශතක 6ක් වාර්තා වුණා. ක්‍රීඩක ශ්‍රේණි ගත කිරීමෙහි පළමු ස්ථාන 10 තුල කිසිදු වෙනස්කමක් නවතම ශ්‍රේණි ගත කිරීම තුල සිදු වී නැහැ. පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199කට දැවී ගිය ශ්‍රී ලංකා මැදපෙළ පිටිකරු ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ඔහු මේ වන විට පිටිකරුවන් අතර නැදී සිටින්නේ 21 වන ස්ථානයේ. දෙවන ඉනිමේදී වාර්තා කළ අර්ධ ශතකයක් සමග ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලෝක ශ්‍රේණි ගත කිරීමෙහි 6 වෙනි ස්ථානයේ පසු වෙනවා. මෙම තරගයේදී පළමු ඉනිමේදී විකට් 4ක් දවාගත් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ඇත්තේ 61 වන ස්ථානය දක්වා. ලසිත් ඇඹුල් දෙනිය නවතම ටෙස් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමවල ස්ථාන දෙකක් පසුබෑමට ලක් වී තිබෙනවා. ඔහු මේ වන විට ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමවල 34 වන ස්ථානයේ පසු වෙනවා. ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රේණිගත කිරීමවල 45 වන ස්ථානයේ පසු වන අතර රමේෂ් මෙන්ඩිස් 52 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. රමේෂ් මෙන්ඩිස් මේට පෙර 42 වන ස්ථානයේ පසු විය. පෑම්පෑ අලුත්තන දෙස්සිදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.